විදේශ සබඳතා ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒකන කියන්නේ විදේශ සබඳතානේ. දැන් රනිල්ට විදේශ සබඳතා තියෙනවා. හැබැයි රනිල්ට විදේශ සබඳතා තියෙන මොන වගේ සබඳතාවෙන්ද? ඒකක් තියෙනවන්න ඇමරිකන් එක්සත් ජනපදයේ ආසියා බාර සෙනෙට් මණ්ඩලයෙන් මේ ළඟ තීරණයක් ගත්තා. IMF ලියුමක් කරියා. උගලෝ ආධාර දෙනවා නම් හොරකම් කරන එක නතර කරන්න බලාගෙන ආධාර. මේ ළඟ එංගලන්තේ පාර්ලිමේන්තුවේ මම දැක්ක මන්ත්‍රීවරයෙක් කතා කරලා කියනවා ලංකාව බිඳ වැටුනේ දූෂිත රටක් නිසා. මොන ජාත්‍යන්තර සබඳතා මේක ලොකු දනක. කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ ලොකු විවාදයක් කරනකොට මන්ත්‍රීවරයෙක් කියනවා කෙන්‍යාවට ඒ කෙන්‍යාවේ ආණ්ඩුව කරන වැඩ විසින් ලංකාවට වෙච්ච දේ වෙන්න යනවා. මොන ජාත්‍යන්තර අපි දිනාගෙන ඉඳලා කප්පේ. ඊළඟ මම දැක්ක මේ ළඟදී බංග්ලාදේශයේ අගමැති තුමිය කියනවා ශ්‍රී ලංකාව ණය අරගෙන වෙච්ච දේ නම් වෙන්න මම බංග්ලාදේශෙට දෙන්නේ නැහැ කිව්වනේ ලෝක බැංකුවෙන් පොහොර ගන්න සල්ලි වගේ කිව්වා ආදාරය පොහොර ගන්න ලෝක බැංකුවෙන් සල්ලි වෙනකොට ලෝක බැංකුවෙන් කියනවා අපි සල්ලි වන්න හොරකම් කරනවාද කියලා බලන්න ටීම් එකකුත් තිබුණා ඕන් ජාත්‍යන්තර ජිනීවාවල මානවිකම් කවුන්සිලයේ යෝජනාව සම්මතුන මොකද යෝජනාව ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕන කියලා ලංකාව ඒකට පෙවරන්නේ මොකද්ද පුරවැසියන්ගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසි මානවිකම් ගැන තමයි කේ කතා කරන්න තියෙන්නේ හැබැයි මානවිකම් ගැන කතා කරන ගමන් ඒ කියන මොකද්ද ලංකාවේ ආර්ථික අපරාධයක් කරලා තියෙන ආර්ථික අපරාධ කරුවගෙන හොයන්න ඇයි එහෙම කියන්නේ අපි ඉස්සර ඉඳන්ම කියන කතාව මානව හිමිකම් දේශපාලන අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ ආර්ථිකේ කඩාලා ආර්ථිකේ හොම්බෙන් යනවා රැකෙනවද මානව හිමිකම් ඔන්න ලෝකේ අපි අත්පත් කරගෙන තියෙන තැන මතක තියාගන්න අද ලෝකයේ අපි ගැන තියෙන ඉතාමත් කැත ප්‍රතිමූර්තිය කැත නාමය විදේශිකයෙක් කෙනෙකුට මේ රට බලන මොන රටක් මොන වගේ රටකටද පය තියන්නේ කියලා ආධාරයක් දෙනකොට බලන මොන වගේ රටක්ද කියලා ලෝකේ ගනුදෙනු කරනකොට බලන මොන වගේ රටක්ද කියලා වහන්න වෙනදකල අත්පත් කරගන්නකොට බලන මොන වගේ රටකින්ද එන්න කියලා අපරාධකාරයන්ගේ රටවල නම් වහන්න වලට ලෝක වෙනදකල මාකට් එකක් ඇදෙන්නේ නැහැ අපරාධකරුවන්ගේ ගහන රටකට ලෝකේ බලන්නේ නැහැ මතක තබා ගන්න ඒ නිසා අපි අපිට අහිමි වී තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපයේ ඉතාම ශක්තිමත් ලෙස ලෝකයේ ඉස්සර බබලවන විදේශ ප්‍රතිපත්තක ක්‍රියාත්මක කරනවා නීතිය විධාන ආධිපත්‍ය තියෙන රටක් වංචා දූෂණ අවම කරලා තියෙන රටක් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන රටක් හැම පුරවැසියන්ම නීතිය රැකවරණ තියෙන රටක් කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකෙන රටක් ළමා අපරාධ අවම වෙච්ච රටක් සාගතය අහිමි අවම වූ රටක් සංවර්ධිත රටක් අන්න ඒකට ලෝකෙ ගනුදෙනු කරනවා ලෝකෙ ගනුදෙනු කරනවාද ස්ත්‍රී දූෂකයේ ඉන්න රටක් මහා අධිකරණේ මහා අපු මෑත කාලේ ආපු ලොකුම නඩු තීන්දුව තමයි කෝටි දෙකක්මරක් දඩ ගැහුවා මෑතකදී කොයි හරි අහලා කියලා කෝටි දෙකක්මරක් දඩය නාගරික සංවර්ධන නැමැති ප්‍රසන්න රණතුංග ඉතින් ප්‍රසන්න රණතුංග ලෝකේ සම්මේලනයකට යන්න කලින් Google වලට ගහලා වළන ප්‍රසන්න රණතුංග කියලා ගහලා බලනවා එහෙමයි අපි ඔය තානාපතිවරේ හම්බෙන්න කලින් අපි Google වලට ගිහලා යාගේ නම ගහලා යා කොහෙද කලින් වැඩ කරේ මොකද්ද යාගේ හැකියාව මොනවද යාගේ ශේෂ්ත්‍ර එහෙම තමයි අපි ඔය කට්ටිය හම්බ වෙන්නේ ඉතින් ප්‍රසන්න රණතුංග යනවා UK වලට නාගරික අලංකාරණය පිළිබඳ සමුළුවකට යන්න කලින් ගහලා බලන ප්‍රසන්න රණතුංග උඩනෙකුඩන් සීදිකල්ලේ පෙට්ටකොල්ල UTV in YouTube තලத்தை subscribe செய்து கொள்வதுடன் bell icon ஐ அழுத்தவும்